සසරේ ගණන් වාඩයේ හතරවෙනි පාඩම. හතරවෙනි පාඩම තමයි සාධකහ ගුණාකාර. මේ සාධකහ ගුණාකාර වලින් කොටසක් 6 වසරේදී ඉගෙනගෙන තියෙන්න ඕන. 6 වසරේදී ඉගෙනගෙන ඇති මම හිතන්නේ සංඛ්‍යා බෙදෙන විදිය හොයා ගන්නකොට පහෙන් බෙදෙන සංඛ්‍යා, දෙකෙන් බෙදෙන සංඛ්‍යා, 10ෙන් බෙදෙන සංඛ්‍යා මේ වෙලාවට හඳුනාගෙන තියෙන්න ඕන 6 වසරේදී. අපි ඉස්සෙල්ලා බලන්න ඕන කලින් ඉගෙන ගන්න පියව මතකයිද කියලා. නැත්තම් පොඩි ඉන්න මෙතන ඉඳලා බලමු කොහොමද හොයන්නේ කියලා. දෙකෙන් බෙදෙන ඒවා, පහෙන් බෙදෙන ඒවා, 10ෙන් බෙදෙන ඒවා 6 වසරේදී ඉගෙනගෙන තියෙන්න ඕන. බලන්න කියන්න බලන්න දෙකෙන් බෙදෙන සංඛ්‍යාව කොහොමද මේ අඳුරගන්නේ කියලා. බෙදන්නේ නැතුව දෙකෙන් බෙදෙන කියලා මෙතෙන්ද කියන්නේ. දැන් මේ ඉස්සරහට බෙදෙන කියලා කියන්නේ ඉතුරු නැතුව බෙදෙනවා කියන එක. නැත්නම් ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා ඉතුරු වෙනවනේ. නැත්නම් දශම ගණන් එහෙම බෑ. පූර්ණ වශයෙන්ම මේ කියන සංඛ්‍යාව වලින් බෙදෙනවද නැද්ද කියලා තමයි බලන්නේ. මට කියන්න බලන්න මේක දෙකෙන් බෙදෙනවද කියලා. 623 ඊළඟට 896 මේ දෙකෙන් මට කියන්න ඉතිරි නැතුව දෙකෙන් බෙදෙන සංඛ්‍යාව මොනවද කියලා. 896. ඈ 896. එතකොට අනිත් එක කොහොමද දැනගන්නේ? එකක් අස්සානේ දෙකිනුත්. ආ එහෙනම් ඉස්සෙල්ලාම හඳුනගන්න පුළුවන් අපිට මේක හොයන්න කලින් මේ අපි 623 ගත්තොතින් මේක එක ස්ථානයේ, මේක 10 ස්ථානයේ, මේක 100 ස්ථානයේ. එතකොට අපි ඕනම සංඛ්‍යාවක් බෙදන්නේ නැතුව දෙකෙන් බෙදෙනවද කියලා හොයාගන්නේ මෙන්න මේ එක ස්ථානය ඉරටේ සංඛ්‍යාවක් නම් ඒක අනිවාර්යයෙන්ම ඉතුරු නැතුව දෙකෙන් බෙදෙනවා. එතකොට මතක තියාගන්න පුළුවන් ඔන්න දෙකෙන් බෙදෙන විදිය දැන් මතකයි. දැන් මේක ඔයගොල්ලෝ කිව්වා වගේ මේක ඔත්තේ සංඛ්‍යාවක් ඉඳ එක ස්ථානයේ මේක අනිවාර්යෙන් ඉතුරු නැතුව දෙකෙන් බෙදෙන්නේ නැහැ. මේක 896 මෙන්න මේක මේ අන්තිම ඉලක්කම එක ස්ථානයේ විතරයි බලන්නේ. එක ස්ථානය ඉරටේ සංඛ්‍යාවක් ඉඳලා මේක ඉතුරු නැතුව දෙකෙන් බෙදෙනවා. ඒතකොට දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඕනම සංඛ්‍යාවක් බෙදන්නේ නැතුව දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න. ඒතකොට මම ඔන්න එන එකට හරියක් දැම්මා. දැන් ඒක වැඩක් නැහැ නේ. මේ ගිය අවුරුද්දේව නේ, මේ අවුරුද්දේව නෙමේ. එතකොට මේකත් කොහොමද තියෙද්දා ඕන මම එක ලියලා තියන්නම්. මේක 1, මේක 10, මේක 100 ස්ථාන. ඊළඟට පහෙන් බෙදෙනවද කියලා කොහොමද බලන්න කියලා දුන්නේ 6 වතරේදී. එක ස්ථානේ 5 ගුණාකාරයක් වෙන්න ඕන. නැත්නම් එක ස්ථානේ බිංදුව හරි 5 හරි වෙන්න ඕන. අපි ඉලක්කම් ටික ලියලා බලමු. අපි 600 එමෙ ලියමුනේ. 640, 683, 695. දැන් මේකේ මේ කොහොමද ඔයගොල්ලෝ කියන්නේ? මේක බෙදෙනවලු. තව 695 බෙදෙන්නේ නැහැ. මේක බෙදෙන්නේ නැතිලු. 695 බෙදෙනවා. 695 බෙදෙනවා. මේක හොයාගන්නේ පහෙන් බෙදෙනවද නැත්නම් පහේ ගුණාකාරයක්ද කියලා. මෙන්න මේ එක ස්ථානයේ තියෙන ඒවා එක්කෝ බිඳුව එන්න ඕන නැත්නම් පහ එන්න ඕන. මෙන්න මේකේ බිඳුව එවිලා නැහැ. එහෙනම් මේක පහෙන් බෙදෙනවා. අභ්‍යාස ටිකක් පස්සේ දෙන්නම්. මේක එකවත් පහවත් ඉන්නේ නැති හින්දා මේක ඉතුරු නැතුව පහෙන් බෙදෙන්නේ නැහැ. කියන්නේ මේක පහේ ගුණාකාරයක් නෙමෙයි. ඒතකොට 695 මේකත් පහට. ඒ කියන්නේ බිඳුව හරි පහ හරි එනවා නම් එක ස්ථානයේ ඒක බෙද බෙද ඉන්න ඕනේ නැහැ. පහෙන් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. එක හරි බිඳුව හරි එනවා නම් ඉතුරු නැතුව පහෙන් බෙදෙනවා. නැත්නම් පහෙන් බෙදෙන්නේ නැහැ. මේ වගේ ඕනෙ වෙන්නේ අපිට ඕන නම් බෙදලා බෙදලා හොයන්න පුළුවන්. ඒවහම ගොඩක් වෙලා යන ඉන්න තමයි අපි එහෙම කරන්නේ. එතකොට ඒකත් හරි. මේ ගිය අවුරුද්දේ වෙන්න කොහොම පුළුවන් වෙලා තියෙනවා කියලා දෙන්නේ නැහැ. හොඳේ මේ නිකන් මතක් කරලා දෙනවා විතරයි. හරි. අපි ඊළඟට බලමුකෝ. කොහොමද 10ෙන් බෙදෙනවද කියලා හොයන්න ඉතුරු නැතුව. එක ස්ථානයේ බිඳුව වෙන. එතකොට මට කියන්න බලන්න. එහෙනම් ඉතුරු නැතුව 10ෙන් බෙදෙන්න නම් එක ස්ථානයේ වෙන මේක බිඳුව වෙන්න ඕනේ. ඒකට උදාහරණ තමයි බෙදෙන්නේ බලන්නකෝ. 10, 20, 30, 40, 50, 60, 70 ඔය ඔක්කොගේම අකට බිඳුවනේ තියෙන්නේ. අන්නේ බිඳුව තියෙනවා. එතකොට මේක ඉතුරු නැතුව බෙදෙනවා. ඒ කියන්නේ අකට බිඳුව ඇවිල්ලා. දැන් අදාළ වෙන්නේ මේක විතරයි. ඒක අකට බිඳුව ආව නම් මේක අනිවාර්යයෙන් ඉතුරු නැතුව 10ෙන් බෙදෙනවා. එතකොට මේක 10ෙන් බෙදෙනවද? නෑ. ඒකට බිඳුව ඇවිල්ලා නෑ. මේකට ඇවිල්ලා නෑ. මම මේ ටික මන්ට කියලා දුන්නේ මේ ටික මේ ගිය අවුරුද්ද කියලා දීපුවේ ඉඳා අයියා කියලා දෙන එකේ තේරුමක් නෑනේ. ඒක නිසා බලන්න ඔයගොල්ලන්ගේ පාඩමේ කියලා දීලා තියෙන්නේ මේ අවුරුද්දට කියලා දීලා තියෙන මොන මොන ඉලක්කම් වලින් බෙදෙනවද බලන්න කියලා. පොත පෙරලලා බලන්නකො.
හත වසරේ පාඩමේ තියෙන්නේ මෙන්න මේ 6 වසරේදී කියලා දීපු එකේම දිගුවක් නැත්තම් ඉස්සරහට යන එකක් දැන් ඔයගොල්ලෝ දන්නවා. 1 ඉඳන් 9ට වෙනකන් සංඛ්‍යාවලින් බෙදෙන ඒවායින් 2ෙන් බෙදෙනවද කියලා බලන්න දන්නවා. 5ෙන් බෙදෙනවද කියලා බලන්න දන්නවා. 10ෙන් බෙදෙනවා 10ෙන් බෙදෙනවද කියලා බලන්න දන්න. මෙහෙම ගත්තොත් ඉතින් 1 2 3 4 5 6 7 8 9 10 මේ එකේ නම් ඉතින් බලන්න දෙයක් නැහැ නේ. දැන් මේක ගිය අවුරුද්දේ ඔයගලන්ට උගන්වලා තියෙන්නේ. මේක ගිය අවුරුද්දේ උගන්වලා තියෙන්නේ. මේක ගිය අවුරුද්දේ උගන්වලා තියෙනවා. හත වසරේ සිලබස් එකට ඔයගලන්ට දැනලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් 3ෙන් 4ෙන් 6ෙන් 9ෙන් බෙදේදී පරීක්ෂා කර බැලීම. ඒක ඔයගලන්ට මේ අවුරුද්දේ තියෙන්නේ මෙන්න මේකෙන් බෙදෙනවාද කියලා සංඛ්‍යාව සම්පූර්ණ වශයෙන් බෙදන්න නැතුව හොයාගන්නයි. මෙන්න මේකෙන් බෙදන්න පුළුවන්ද කියලා හොයාගන්නයි. මෙන්න මේකෙන් බෙදන්න පුළුවන්ද කියලා හොයාගන්න. ඒතර මේ තුන හොයාගත්තොත් ඔයගොල්ලන්ට ගිය අවුරුද්දේ අම්බෙච්චත් එක්ක බැලුවා මේකක් තියෙනවා. හතරක් තියෙනවා. හතරක් තියෙන මේකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට අතෑරෙන්නේ මෙන්න මේ 7ෙන් 8ෙන් 2 විතරයි. එතකොට 10ට වෙනකම් ඕනම සංඛ්‍යාවක් බෙදන්න නැතුව හොයා මේක තියෙන වාසිය තමයි දැන් මේ ඔයගොල්ලන්ට මේ වගේ ලොකු ඉලක්කමක් ආවා මෙහෙම ඕම 6 3 2 1 බින්දු මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ආවොත් ඔයගොල්ලන්ට කවුරුහරි ඇහුවොත් එකපාරට මේක දෙකෙන් බෙදෙනවාද කියලා කොහොම මේක බෙදන්නේ කියොත් යන වෙලාව. මෙන්න මේ වයින්ද තමයි මේ සාධකහ ගුණාකාරවලට මේක ඉස්සෙල්ලා උගන්වන්නේ. දැන් මේක බෙද බෙද ඉන්න ඕනේ නැහැ. කවුරුහරි ඔයගොල්ලන්ගේ කෙලින්ම ඇහුවොත් දැන් ටිකන මණිපේවෙන් මේක බෙදෙනවාද දෙකෙන්? කෙලින්ම මේ අපි සාධකෙදී අපි කල්පනා කරලා බලමු දෙකෙන් බෙදෙනවාද කියලා බලන්නේ කොහොමද? අගදීන ඉලක්කම මේ ඉරට්ටේ සංඛ්‍යාවක් එනවා නම් මෙතනදී බිඳුවක් ගන්න වෙනවා. බිඳුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් එනවා නම් ඒක දෙකෙන් බෙදනවා. අන්න මේක බෙද බෙද ඉන්න ඕනේ අපිට කෙලිම කීතේ මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට ගියවොත් කියලා දෙන දේ පහෙන් බෙදෙනවාද කියලා බලන්න. දැන් මේක පහෙන් බෙදන්නේ කිව්ව බෙදම් 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 යන්න වෙනවා. එතකොට අපිට තියෙන ගියවොත් තියෙන එක කල්පනා කරා. මොකද්ද කල්පනා කරේ? පහෙන් බෙදෙනවා නම් එක්කෝ අගට 5 එන්න ඕනේ නැත්නම් බිඳුව එන්නවා. හරි බිඳුව ඇවිල්ලානේ. එතකොට මේක පහෙනුත් බෙදෙනවා. ඊළඟට මේක 10ෙන් බෙදෙනවා. දැන් දැන් ඒකට ඩග්ගාල කල්පනා වෙනවා. මේක 35 කරාම ඩග්ගාල කල්පනා වෙනවා. මම ඩග්ගාල කල්පනා කරලා බලනවා 10ෙන් බෙදෙනවා නම් මොකද්ද වෙන්නවද? ආගීලක්ක බිඳුව නම් ඔන්න ඕක 10ෙන් බෙදෙනවා. එතකොට කෙලිම මේක 10ෙන් බෙදෙනවා කියලා හොයා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තේරෙනවද? එතකොට කොච්චර වෙලා විතර වෙනවද කියලා? නැත්නම් ඔයගොල්ලෝ නම් කල්පනා කරයි ඇයි මේ බෙදලා බලන්න පුළුවන් එහෙකට මෙහෙම මේ විකල්ප ගණිත ක්‍රමයක් භාවිත කරන්න කියලා. අදදී මේක ඉලක්කම් 12,000ක් තිබුණා. බෙදන්නම යනවා පැයක් එකමාරක් විතර. ඔබ බෙදම් බෙදන් යනකොට මේ තුනෙන් අද එහෙමුණත් අන්න ඒකෙන් දැන් බලමු ඊළඟට දැනන තියෙන්නේ මොනවද කියලා. මේ ඉලක්ක ටික මම මෙහෙම පැත්තෙන් තියෙන්න හදන මෙන්න මේ ටික තමයි අද කියලා දෙන දේ කරන්නේ. මේ සතිය අභ්‍යාස ටිකත් බලලා මම හිතුවා ගණන් යන්නේ නැtei කියලා මේ කියලා දීලි වල බලමු. මේක මකම අපි ඉඩෝ නිසානේ. එතකොට ඉලක්කම් දර්ශකය කියන්නේ මොකද්ද කියලා දන්නවද? ඉලක්කම් දර්ශකය කියන එක මේ අපි ඉස්සරින් ධම්ම ගන්න ඕගලන් මතකද අපි ඒ කාණේ මේ උපන්දීන වාසනාංගයක් හදුවා. අන්න ඒක තමයි ඉලක්කම් දර්ශකය. අර කියන්න බලන්න ඔයගේ උපන්දීනේ ඉස්සරහ මෙහෙම ගත්තාට තමයි වාසනාංගය. මේ වාසනාංගයේ හොයාගෙන තියෙන ඉලක්කම් දර්ශකය හදන විදිහට. කියන්න උපන්දීනේ 20යි 13 1යි 23 ඉස්සර මතකද අපි මේකට මේ වාසනාංගේ ඔයගොල්ලෝ කියන්න බලන්න 2012 28 ඔන්න බලන්න ඉලක්ක අදාළකේ උපන්දිනේ කියලා දෙන්නේ. ඉලක්ක අදාළකේ කියලා කියන්නේ මේ ඔක්කොම ඉලක්කන් ටික එකතු කරාම තනි ඉලක්කමකට එනවා එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 9ට වෙනකම්. මේ බිඳුවක් අඩුනේ 2000 කොහොමද වතුනේ? මෙන්න මෙතන 2012. ඔන්න බලන්න මෙන්න මෙහෙමනේ හැදුවේ. මතකයිනේ? ඔය කාටවත් මතකයිද බලන කට්ටියටත් මේ අපි ඒගාරේ වාසනාංගය කියපේ කොහොමද? හැබැයි වාසනාංගයේ ඔය විදිය දන්නේ නැත්නම් ඒක අද ඉගෙන ගන්න බෑ. එන්න මෙහෙම දන්න. 2.2 2 3 3 3 6. හරිනේ මෙතන 6යි. මේකට එකතු කරලා 1යි. මෙතන 2 3 5යි. එතකොට 5යි නේ 5 නම් 6යි 1යි 7යි 7 දාන 5 ගියේ 7යි 5යි 12යි සංඛ්‍යාව එන්න ඕනේ. එතකොට මේ ඉලක්කම් දෙක ඊළඟට එකතු වෙනවා. එතකොට එයාගේ වාදනාංගය එන්නේ 3. මෙයාගේ 2යි 7 එකේ 5යි 5 දාන 5 දාන 8යි 2යි 10යි
පහදන පහදන බිින්දුවයි එකයි එකමන එකයි තොට දහයයි එකයි එකොලහයි කොලාගෙන එකයි එකයි දෙකයි අන්න වාසනාක දෙන්නගේ ළඟලඟ මේ දෙක ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ලක්කන් දර්ශක හදන්නේ. ඒකෙන් ඉතින් ලක්කන් දර්ශක අපිට අර්ථය ඉගෙන ගන්න දේකුත් නැහැ. හරියට පොඩි කාලේ ඉඳලා වාසනාක හැදුවනම් ලක්කන් දර්ශක හදන විදිහ දන්නවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. එහෙනම් ලක්කන් දර්ශක හදන්න එපා. අපි හිතමු 6යි 3යි 6යි නම් ඔන්න ඔය වගේ මේ වගේ ඉලක්කන් දැර්සේ කොහොම යදන්නේ මේක හරිම ලේසි හැබැයි හරිම ලේසි කියලා සරල කොට ගන්න බෑ මේක ඉස්සරහට ඕන වෙනවා මට කියන්න බලන්න මේක 6යි 3යි කීයේ 9යි 9යි ඊළඟට 9යි 6යි අය ඕන මෙහෙම එකතු කරන්න පුළුවන් කොහොම එකතු කරත් ඉතින් එකතු කරනකොට මතකයි නීතිය 15යි ප්‍රශ්නයක් නැහැ කොහොම එකතු කර 15යි එතකොට 15යි 9යි ඒක අමාරු අමාරු නම් මෙහෙම එකතු කරන්න 9 දන එක දාන පහ ගියේ පහ එක 6යි 9යි දැන් එකතු කරලා දැන් බලන්න 15 15 කියන 6යි ඔන්න ඔහම තමයි ඉලක්කන් දාශකේ හදන්නේ මෙන්න මෙහෙම තමයි හදන්නේ මේක මේ එකතු කරන හින්දා පොයි කොනේ ඉඳන් මෙහෙම එකතු කරත් එච්චර ප්‍රශ්නයක් නැහැ වල ඉලක්කන් තුනේ වගේ ඒවා තමයි ගොඩක් කියලා දීලා තියෙන්නේ දැන් බලන්න මෙතන දීපුම එකක් අරගෙන මෙතන ගානේ පිට පොතේම දීලා තියෙනවා 213 ඉලක්කන් දාර්ශකේ හොයන්න කියලා. 213 213 ඉලක්කන් දාර්ශකේ හොයනකොට අර විදිහටම තමයි මේ ඉලක්කන් ටික ඔක්කොම එකට එකතු කරන්න තියෙන්නේ. එතකොට 2 1 3යි 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 6යි. මෙන්න මෙහෙම තමයි ඔයගොල්ලන් ටික සරල ගණන් තියෙන්නේ. ඔන්නෝම ඉලක්කන් දාර්ශකේ හොයන්න කියලා තියෙන්නේ. දැන් මේ ඉලක්කන් දාර්ශකේ හොයන්නේ මොකටේ? මෙන්න මේ ඉලක්කන් දර්ශකය යනුව තමයි අපිට හොයාගන්න ලේසි පොතේ ඉස්සෙල්ලා කියලා දෙලා තියෙන 9 බෙදෙන හින්දා අපි ඒක බලමු සංඛ්‍යාවන් 9 බෙදෙනවාද කියලා හරියට ලේසි හොයාගන්න මෙන්න මේ ඉලක්කන් දර්ශකය යනුව නැත්නම් ඔයා ලොකු ලොකු ඉලක්කම් බෙද බෙද ඉන්න වෙනවනේ එතකොට 9 බෙදෙනවා නම් කොහොමද හොයාගන්නේ මතකයිද බලන්න කියන්න බලන්න දැන් මේ පාඩම් පහුගෙන ඉන්න තියෙන්නේ එහෙනම් ඔයගොල්ලෝ නිකන් කියනකො මට මේ 9 බෙදෙන ගණන් ටිකක් ඉලක්කන් දර්ශකයෙන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. අපි නිකන් බලමු ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ බෑ ඒවා. 18 බෙදෙනවනේ. දාන්න. 27 තවම අනිත් එකේ කරන 99. ඔන්න ඔක බලන්න මේ කොහොමද ඉලක්කන් දර්ශකයෙන් 18 ඉලක්කන් දර්ශකයෙන් කියන්න බලන්න. 9 9 නා. මේ 27 ඉලක්කන් දර්ශකයෙන් 9යි 99 ඉලක්කන් දර්ශකයේ මොකද්ද 18 තියාගන්න බෑ මම ඉස්සෙල්ලා කිව්වනේ මේ බිංදුවත් 9ත් අතර සංඛ්‍යාවට ගන්න ඕන කියලා 18 බිංදුවත් 9ත් අතර වැටෙන්නේ නැහැ නේ 18යි කියලා එහෙනම් මේක ගත්තොත් 18යි 18 තව දුරටත් ගියා 9 ඔයගොල්ලන්ට පේනවද මේ 9ෙන් බෙදෙන සංඛ්‍යාවල ඉලක්කන් දර්ශකයේ යම්කිසි පොදු ලක්ෂණයක් තියෙනවා ඒක තමයි ඉලක්කන් දර්ශකයේ 9 එනවා නම් ඒව අනිවාර්යයෙන්ම ඉලක්කම 9ෙන් බෙදෙනවා. ඔයගොල්ලන් මෙහෙම මේ ප්‍රායෝගික උදාහරණකින් බලුවම ලේසි පොතේ තියෙන එක මේ පාඩම් කර ගන්නවට කියන. තව එකක් බෙදලා බලන්න ඕනේ නැහැ. 81ක් බෙදෙනවනේ. අපි බලමු 81. 81ටත් ඕක 8යි කියන 9. ආන්න බලන්න. ඉලක්කන් දාර්ශකයේ මේ හැදුවයින් පස්සේ මේ 9 එනවා නම් ඒ 9 සෑදී ඉලක්කන් දාර්ශකයේ සහිත ඉලක්කම අනිවාර්යෙන් 9ෙන් බෙදෙනවා. මතකයිනේ දැන් නේ ගණන් ටික මම පස්සේ දෙන්නම්. ඔන්න එතකොට ඔයගොල්ලන්ට වෙන වෙන්න පොලේ මේකත් හරි. මේක 19 නෙමෙයි කොටුව තියෙන්නේ. ආන්න. ඒක ලේසි ඔකොට වැඩිය මට පේන්නේ. නේද? නම් මේක ලැබුවා. තව අපිට තියෙන 3ෙන් බෙදෙන, 4ෙන් බෙදෙන, 6ෙන් බෙදෙන ඔයන පොතේ තියෙන පිළිවෙලෙන් බලුව බලමු. ඊළඟට මොකද්ද කියලා දිය දෙන්නේ කියලා. සංඛ්‍යාවක් 3ෙන් බෙදේදයි කියයි ඉලක්කන් දර්ශකයෙන් බලන්න තමයි කියලා දීලා තියෙන්නේ. අපි ඒක කෙලිම පාඩම් කර ගන්නවට වැඩිය හොඳයි අපි 3ෙන් බෙදෙන ඉලක්කන් ටිකක් දාලා ඉලක්කන් දර්ශකේ අරන් බලමු කොහොමද එන්නේ කියලා. මට කියන්න 10ට එහා අපි පොඩිම ගණන් කියලා 10ෙන් එහා 3ෙන් බෙදෙන ඒවා කියන් යන්නකො. 12 ෂුවර්නේ. බෙදෙනවනේ. 15 බෙදෙනවනේ. 18 බෙදෙනවා.
විසි එක බෙදෙනවා විසි හතර දන්න ඒටිකේ විතරක් ඉඩක් අන්දර්ශකය බලාගෙනයා. මට කියන්න මේක ඉඩක් අන්දර්ශකය කියද කියලා. තුනයි. අනිත්‍යකෙන කියන්න බලන්න මේක ඉඩක් අන්දර්ශකය කියද කියලා. හයයි. මේ 18 ඉඩක් අන්දර්ශකේ 9යි. 21 ඉඩක් අන්දර්ශකේ 3යි. 24 ඉඩක් අන්දර්ශකේ 6යි. දැන් බලන්න මේකේ මොකක් හරි රටාවක් පේනවද කියලා. ඔන්න බලන්න මේකේ ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන් මේ ටික හොඳටම ෂුවර්නේ මේ 3න් බෙදෙන සංඛ්‍යාවක බලන්න මේකේ පොඩි රටාවක් පේන්නේ නැද්ද කියලා ඔයගොල්ලන්ට. මේ බලන්න මම එක ලං ගණන් ටික ගන්න තවත් අපි එකක් දෙකක් ගමු. 24 ගාවට 3න් බෙදෙන්නේ 27. ඊළඟට බෙදෙන්නේ 30. බලන්න මේකේ පොඩි රටාවක් වෙනවද පේන්නේ නැද්ද කියලා. මෙතන 9යි. මෙතන 3යි. ඕම් බලන්න. මෙන් මෙතන ආවා ඊළඟට 3. මෙන් 3 ඉලක්කම ආවා. ඊළඟට එන්නේ 6 ඉලක්ක. මේක ඊළඟට නොකියන 6 ඉලක්කම් දෙකක්. ඊළඟට එන්නේ 9 ඉලක්කම නේ. එහෙනම් මෙහෙම යනකොට ඔයගොල්ලන්ට පේනවා එක්කෝ 3 ඊළඟට 6 ඊළඟට 9. එහෙනම් ඉලක්ක අන්දර්ශකය ගත්තයින් පස්සේ ඉලක්ක අන්දර්ශකේ 3 වෙනවා නම් ඔයගොල්ලන්ට පේනවා ඒක 3න් බෙදෙනවා. ඉලක්ක අන්දර්ශකේ 6 වෙනවා නම් ඒක 3න් බෙදෙනවා. ඉලක්ක අන්දර්ශකේ 9 වෙනවා නම් ඒක 3න් බෙදෙනවා. ඒ වගේ පේනවනේ මේ රටාව ආයි චක්‍රාකාර වෙනවා. ඒ කියන්නේ මේ 10 අතර ඉලක්ක අන්දර්ශකය 93න් බෙදෙනවාද කියලා බලාගෙන මෙන්න මේ ඉලක්කන් තුන විතරයි තියෙන්නේ. එහෙනම් අපි ලේසි මේක තමයි. ඔන්න දැන් මතක තියෙන්න ඕන. ඉලක්ක අන්දර්ශකය 3න් බෙදෙනවාද කියලා හොයාගන්නේ කොහොමද එහෙනම් දැන්? ඉලක්ක අන්දර්ශකය හදලා ඉලක්ක අන්දර්ශකයේ 3හි ගුණාකාරයක් වෙනවා නම් ඒ ඉලක්කම අනිවාර්යයෙන්ම 3න් බෙදෙනවා. දැන් මතකයිනේ? ඉලක්ක අන්දර්ශකය 3 හෝ 3 ගුණාකාරයක් වෙනවා නම් ඒ අපි සලකා බැලු ඉලක්කම අනිවාර්යයෙන්ම 3න් බෙදෙනවා. පිටර අමාරුත් නැහැ මේකනේ. ඊළඟට තව මේ පාඩමනේ ඔයගොල්ලන්ට උගන්වන්න තියෙනවා අභ්‍යාස හැර 4න් බෙදෙනවද 6න් බෙදෙනවද කියලා හොයාගන්න. ඔයගොල්ලෝ ඉතින් 6න් බෙදෙනවද කියලා හොයාගන්න කොහොමද දන්නවද ඒක? මතකයිද? අපි 6න් බෙදෙනවද කියලා බලන්නේ ඉලක්කන් දර්ශකය අනුව නෙමෙයි, එහෙනම් ඉලක්කන් දර්ශකය අනුව බලන්නේ 3න් බෙදෙනවද 9න් බෙදෙනවද කියලා විතරයි. එතකොට මෙහෙම හැදුවම ඔයගොල්ලන්ට පේනවා මේ ඉලක්කන් දර්ශකයේ ලොකු සම්බන්ධයක් නැහැ. එහෙනම් අපි ඒ වෙලාවට බලමු මොකද කියලා තියෙන්නේ. එහෙනම් මේක මකල ඉලක්කම් විතරක් ගාව. අද මේකම ගේම මේ ටේබල් එකක් කරගමු නේ ලස්සනට මෙහෙම. මං ගේමම මේ ලස්සන දෙනවා කොහොමද? මෙතන අපි ලියාගමු මේක මේ 3න් බෙදෙනවාද කියලා. 3න් බෙදෙනවද? 2 දාම මෙතන 2න් බෙදෙනවද? 3න් බෙදෙනවාද කියලා අපි මේකට හරිදායියන් හරිදා ගියාම බලද්දි මේ 3නුත් බෙදෙනවා නම් 2නුත් බෙදෙනවා නම් ඒ ඉලක්කම 6න් බෙදෙනවා බලන්න. මට කියන්නේ 12 බෙදෙනවද 2න්? මොන හරියක් දැම්මා? එහෙනම් කියන්න බලන්න 12 බෙදෙනවද 3න්? බෙදෙනවා. 18 බෙදෙනවද 2න්? ඒකත් අර විදිහට බලද්ද ඒක. අගේ ඉලක්කම මේ ඉරට්ටේ සංඛ්‍යාවක්නේ. මේ ඉරට්ටේ සංඛ්‍යාවල් ඒවා 2න් බෙදෙනවා. බලන්න මේක ඉරට්ටේනේ. මේක බෙදෙනවා, මේක බෙදෙනවා. බිංදුව 10 ඉරට්ටේනේ. මේක බෙදෙනවා, මේක බෙදෙනවා, මේක බෙදෙනවා, මේක බෙදෙනවා. අපි 3න් බෙදෙනවාද කියලා මේක මේ තව පුරුදු වෙන්නත් එක්ක ඉලක්ක අන්දර්ශකය යනවා බලමු. 3න් බෙදෙන 8යි 1යි 9යි. 9 3න් ගුණාකාරයක්ද? ඔව්. එහෙනම් ඒක 3න් බෙදෙනවා. 24 6 6 3න් ගුණාකාරයක්ද? ඔව්. එහෙනම් මේකත් 3න් බෙදෙනවා. එහෙනම් මේ 3 3න් ගුණාකාරයක්ද? ඔව්. එහෙනම් මේකත් 3න් බෙදෙනවා. 36 කියන්නේ 9යි. 9 3න් ගුණාකාරයක්ද? ඔව්. ඒකත් බෙදෙනවා. මෙතන 6යි ඒකත් බෙදෙනවා. මෙතන 12යි 12ත් 12 ආයි ගත්තාම 3යි ආයි බෙදෙනවා. ඔන්න එහෙනම් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් එකක් තමයි 6න් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 2නොත් 3නොත් බෙදෙන ඕනම සංඛ්‍යාවක් 6න් බෙදෙනවා. අපි ඊළඟ ගණන් ටිකක් හදලා බලමු. දැන් මෙතන නේ විතරයිනේ ගත්තේ. නේ නේවා මොකද වෙන්නේ කියලා. ඔන්න මේක වෙනස් කරගමුකෝ. ඔන්න මම මෙතෙන් දානවා නිකන් සංඛ්‍යාව වාක්‍යයක් ඇරයක් වගේ. දැන් බලමු මේක මෙහෙම බෙදෙනවද කියලා හනේ. අපි මන් දානවා 23. මෙතන මේ හදන්න ඕනේ මේකේ.
හරි දල දෙන්න විසි තුන ඊළඟනම් මෙතෙන්ට දානවා තිස් දෙක මෙතෙන්ට දානවා හතලිස් හතර හරි මට කියන්නේ ඉලක්කන් දර්ශකය අනුව මේ විසි තුන ඉලක්කන් දර්ශකය අනුව නෙමේ විසි තුන දෙකෙන් බෙදෙනවද නැද්ද නෑ එහෙනම් මම ඒකට අතිරියක් දැම්මා ඒක තවදුරටත් හදලා බලලා වැඩකුත් නැහැ මේ දෙකෙන්ම බෙදෙනොත් ඉතින්නේ 6න් බෙදෙන්නේ ඒකට මේක හරි 6න් බෙදෙන සංඛ්‍යාවක් මේක 6න් බෙදෙන එකක් මේක 6න් බෙදෙන එකක් මේක 6න් බෙදෙන එකක් එතකොට මේක සලකා බලලා වැඩක් නැහැ එයි මේකම නැහැනේ ඊළඟට මට කියන්න 32 බෙදෙනවද දෙකෙන් නෑ 32 බෙදෙනවා අභිලක්ෂම ඉරට්ටේ සංඛ්‍යාවක් හිත ඒක බෙදෙන මේක හරි ඊළඟට බලනවා 32 බෙදෙනවද කියලා 3 3 බෙදෙනවද කියන බාරින් දක්වන්න දැසි කියලා 3 2 5 5 3 ගුණා වාරයත් නෑනේ ආ එහෙනම් මේක නෑ එහෙනම් මේකත් හරියන්නේ නෑ ඒකත් 6 ගුණාකාරයක් නෙමෙයි 44 දෙකෙන් බෙදෙනවද කියලා බලන්න අගේ ඉලක්කම ඊරටේ සංඛ්‍යාවක් එහෙනම් මේක දෙකෙන් බෙදෙනවා මේ ඉලක්කම් දැර්සිගේ 8යි 8 8 3 ගුණාකාරයක්ද නෑ අන්න එහෙනම් මේක බෙදෙන්නේ නෑ අන්න එහෙම තමයි ඔයාලගේ ප්‍රායෝගිකව ගන්නක් ආවස හදන්න වෙන්නේ මේව ටේබල් එකක් දුන්නොත් නම් කෙලිම කරන්න තියෙන ඉතලම් දෙකෙන් බෙදෙනවද කියලා බලුවා ඊළඟට 3ෙන් බෙදෙනවද කියලා බලුවා මේ දෙකෙන් එක සංඛ්‍යාවකින් හරි බෙදෙන්නේ නැත්නම් ගුණාකාරයක් නෙවෙයි නේද? ඒ කිලිම 6ෙන් බෙදෙන්නේ නැහැ. දැන් මම හිතනවා මේ මේකත් හරි කියලා. ඝන හැදුවම හරියාවේ නේතුව මේ එකපාරට කියලා දුන්නත් නම් ඕක වදින්නේ නැහැ. අපි ඊළඟ ගණන් හදනවා අපිට තේරෙයි මේකට මොකද්ද කරන්න ඕන කියලා. බලන්න දැන් මේ ගණන බලලා ඊළඟ කීයෙන් බෙදෙනවද කියලාද බලන් දෙන්නේ කියලා. බල කීයෙන් බෙදෙන ගේද හදන් තියෙන මතක තියෙනවා කොහෙද යන්නේ කියලා පාඩම. ආ දැන් අපේ සිලබස් එකේ 4 වෙනි පාඩමට අදාළව තව තියෙන්නේ 4ෙන් බෙදෙනවද කියලා බලන්න විතර. ආ කියන්න බලන්න 4ෙන් බෙදෙනවද කියලා බලන්න කොහොමද කියන. වැරදි. ඉලක්කන් දර්ශකයේ 4ෙන් ගුණාකාරයකින් නෙමෙයි 4ෙන් බෙදෙනවද කියලා බලන්න. එහෙනම් කොහොමද කියලා බලන්න මතක් කරලා බලන්න කොහොමද කියලා. කියන්න බලන්න. කොහොමද? නැහැ. කොහොමද කොහොමද කියන්න බලන්න. ආ මේක මතක නැහැ. අන්න එහෙම තමයි. මතක නැති වෙන එක තමයි මම ඉදක් කිව්වේ මතක නැති වෙනවා. ඉගෙන ගන්න බැහැ එහෙම වෙන්න බෑ. එහෙනම් ඔයගොල්ලෝ කියන්න මම ගන්න ඉලක්කත් 3ේ සංඛ්‍යාව. අරගත්තු ඒපාර බෙදා ගන්න කියන වෙලාවේ මෙහෙමයි හොයන්නේ නම් අන්තිම ඉලක්කම් දෙක අපිට මේවා ටික ලොකු ඉලක්කමක් ගන්න ඕනේ කියලා හතරෙන් බෙදෙන විදුම 444 මේක නම් ඔයගොල්ලෝ බැලු බැලමට පේනවා මම අහන්නේ මේකෙන් නෙමෙයි මේ ලේසි වෙන ගත්තේ මේ වගේ හතරෙන් බෙදෙනවාද කියලා බලන්නේ අග ඉලක්කම් දෙක يعني 1ේවයි 10ේවයි නියෝජනය කරමින් සෑහෙන ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවාද කියලා බලන්න පුළුවන් දැන් බලන්නකෝ 44 හතරෙන් බෙදෙනවාද බෙදෙනවා එහෙනම් මේක මේ හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් අපි බලමු මේක දීලා තියෙන උදාහරණ ටිකම අරගෙන කොහොමද කරන්නේ කියලා නේ ඒකට හරිනේ අනේ මේක දීලා තියෙන ටික හොඳයි අපි වගුවම ගන්න මේක තියෙනවා 36 259 244 වගේ අරන් බලමු මේක මොකෝ අතරින් බෙදෙනවා වගේ හිතෙනවද නිකන් නෑ වගේ හිතෙනවද බලන්න අතරින් බෙදෙනවාද කියලා පළවෙනි එක අතරින් බෙදෙනවා හා දෙවෙනි එක නෑ තුන්වෙනි එක බෙදෙනවා තුන්වෙනි එක හතරෙන් බෙදෙනවා හරි එහෙනම් බලන්න මේ 36 හතරෙන් බෙදෙනවද මම මෙතන කියනවා හතරෙන් බෙදෙනවද කියලා හනේ බෙදීම හතර 36 හතරෙන් බෙදෙනවා අගේ ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් මේක මේ හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් 59 හතරෙන් බෙදෙනවද බලන්න 59 හතරෙන් බෙදෙන්නේ නැහැ 59 හතරෙන් බෙදෙන්නේ නැත්තම් මේක නෑ කියන්නේ
මේක නෑ කොහොමත් හොඳයි අග ඉලක්කම් දෙක බෙදෙන්නේ නෑ දැන් ඔයගොල්ලෝ බලන්න තුනේ ඉලක්කම නෑ අග ඉලක්කම් දෙක විතරක් බෙදලා බැලුවහම මේක වැඩක් නෑ නේ කියලා මෙහෙම එකක් ආවත් හදන්නේ ලොකු ඉලක්කමක් ආවන් මේ ප්‍රතිඵලය තමයි හම්බ වෙන්නේ ඒතකොට මේක බෙදෙන්නේ නෑ මේකේ 244 බෙදෙනවද 4 ඔව් ආ බෙදෙනවා ඒක බෙදෙනවා කියන්නේ මේක බෙදෙන 259 වගේ සැකයි නම් කොහොමද කියලා 59 විතරයි බෙදන්නේ මේකට මේ චක්‍රේ පාඩම් වෙලා තියෙනවනේ එහෙම නැtei කියලා අපි හිතමු 59 හතරෙන් බෙදුව කොහොම වෙන 4යි 1යි 4 වරක් එක 4යි 1ක් ඉතුරුයි 19ට 4 ඒවා 4 වරක් 4 16යි ආන් ඉතුරු වෙනවා ඉතුරු වෙනවනේ එතකොට ඒක මේ හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි ඉන්න පූර්ණ වශයෙන් ගත්තාම මේක මේ ඉලක්කම බෙදෙන්නේ නැහැ එහෙනම් ওই ටිකේ අභ්‍යාස දෙන්න කලින් අපි සාරාංශයක් විදියට බලමු අපිට මතකයිද කියලානේ හය වසරේ දිග ඉස්සෙල්ලා මතකද බලමු හය වසරේ දිග කියලා දුන්නේ කීයෙන් කීයෙන් බෙදෙන විදිය හොයන්නේ බෙදන්නේ නැතුව 2 5 10 බෙදෙනවාද එහෙනම් 2 බෙදෙනවාද කියලා බලන්න ඕනම සංඛ්‍යාවක ඉලක්කම් කීයක් තිබුණත් අග සංඛ්‍යාව බිඳුව හෝ ඉලක්කයේ සංඛ්‍යාවක් එනවනම් ඉතුරු නැතුව අන්න ඒක 2 බෙදෙන සංඛ්‍යාවක් දැන් මතකයි හොඳට මතක තියාගන්න ඕනම ලොකු සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව හෝ ඉලක්කයේ සංඛ්‍යාවක් එනවනම් ඒ ඉලක්කම බෙදලා බලන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම 2 බෙදෙනවා ඒව දේශීය මීට වැඩිය ඊළඟට 5 බෙදෙනවද කියලා බලන්න ඕනම ලොකු ඉලක්කම් තියෙන සංඛ්‍යාවක අග ඉලක්කම 5 හෝ බිඳුව එනවනම් ඒ ඉලක්කම අනිවාර්යෙන් ඉතුරු නැතුව 5 බෙදෙනවා හරිනේ එතකොට 10 බෙදෙනවද කියලා බලන්න ඕනම ඉලක්කමක ඕනම සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව වෙනවනම් ඒක 10 ගුණාකාරයක් විතර 6 වසර ටික දැන් පුළුවන් දැන් තියෙන අධිකරණ ගත්ත 7 වසර ටික තමයි එතකොට මට කියන්නේ ඉලක්කම් දැර්සකයනෝ බෙදෙනවද කියලා බලන්න මොන මොන සංඛ්‍යාවද කියලා 9යි 3යි බෙදෙනවද කියලා බලන්න ඉලක්කම් දැර්සක යනවා ඕනම අපි ඉලක්කම් දැර්සකයක් පොඩ්ඩක් කියව අන්තිම සාරාංශයක් ඉලක්කම් දැර්සකයක් කියලා කියන්නේ අර ඔයගොල්ලෝ වාසනාංක හැදුවා වගේ මේ ඒ ඉලක්කමේ තියෙන සංඛ්‍යා ඔක්කොම එකිනෙකට එකතු කරන් ඇවිල්ලා තනි සංඛ්‍යාවකට එන්න ඕනේ. ඒ කියන්නේ බිංදුවත් 9ක් බිංදුවත් 10ක් අතරට එන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යාවල් එනකම් බෙදුවයින් පස්සේ ඒ එන ඉලක්කම් දැර්ශකය 9 එනවනම් ඒක 9 ගුණාකාරයක්. ඉතුරු නැතුව 9ෙන් බෙදෙන එකක්. හරිනේ? එතකොට ඒකත් හරි. දැන් 9ක් හරි නේද? 9. එහෙනම් ඊළඟට අපි බලමු 3 ගුණාකාරයක්ද කියලා හොයන්නේ කොහොමද කියලා 3 ගුණාකාරයක්ද කියලා හොයන්නේ ඉලක්කම් දැර්සකයේ අර උපන්දිනේ වාසනාංකය හොයනවා වගේ බෙදලා ගත්තා. එයින් පස්සේ එන ඉලක්කම් දැර්සකය 3 ගුණාකාරයක් වෙන්න ඕන. 3 6 9 කියන ඒ 3 එකක් වෙනවා නැත්නම් සරලව කිව්වොත් 3 ගුණාකාරයක් විදියට එනවා නම් ඒ සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. දැන් ඒකත් හරිනේ. ඊළඟට අපිට බලන්න පුළුවන් 6 බෙදෙනවාද කියලා කොහොම යක් බැරිවේ කියන්න බලන්න. ඉලක්කම හොඳට මතක තියාගන්න ඕන. අපි ඉතල හදලා පෙන්නුවා. ඉලක්කම තමයි බෙදෙනවාද කියලා බලන්නේ මේ 3නොත් 2නොත් ඉලක්කම් දැර්ශකයේ නෙමෙයි. 6 බෙදෙනවාද කියලා බලන්න ඕනම සංඛ්‍යාවක් 2ෙන් බෙදුවාම ඉතුරු නැතුව බෙදෙනවා නම් 3ෙන් බෙදුවාම පස්සේ ඉතුරු නැතුව බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 6ෙන් බෙදෙනවා නැත්නම් 6ෙහි ගුණාකාරයක් තමයි එන්නේ 6 යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරාම එන උත්තරයක් තමයි එන්නේ දැන් මට කියන්න බලන්න ඉලක්කම 4ෙන් බෙදෙනවාද කියලා බෙදන්නේ නැතුව කොහොමද හොයන්නේ කියලා මේ සංඛ්‍යාවක ඉලක්කම් සංඛ්‍යාව කොච්චර ලොකු වුණත් අග ඉලක්කම් දෙක අරගෙන ඉවර වෙලා ඒක 4ෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 4ෙහි ගුණාකාරයක් අන්න ඒක තමයි අපිට මෙතනදී මූලික වශයෙන්ම මේ කියන දිනේ වගේ මෙම ගානක් දුන්නයින් පස්සේ කලබල වෙන්නේ නැතුව හිමින් අර කියපු ටික මතක් කරලා ඉවර වෙලා තමයි මේ කල්පනා කරලා බලන්න ඕන. ඒ වගේම මම ගිය සතියේ දීපු ගණන් දෙක තුනක් ඇති මේ ඒකෙන් ඔයගොල්ලන්ට අමාරු විදිහට හිතන ගානක් තියෙනවා කියන බලන්න ඉස්සෙල්ලා මේකත් එක්කම හදලා මම ඔයගොල්ලන්ගේ ටික ඊළඟට බලන්න වීඩියෝ එක ඇත්තෙන් නවත්තලා ඒක මම අහන්නේ. අතන තියෙන අමාරු ගානක් කියන්න බලන්න. කියන කියවන යන ගාන මේ ගිය සැරේ අපි කරපු පාඩමේ ළමයින් දීපු අභ්‍යාස ටිකෙන් ඒගොල්ලෝ අමාරුවේ කියලා කියන ඒවා බලමු අමාරුද මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්න බලන්න. එක්තරා රටක යොමු වන විදේශ දුරකථන ඇමතුමක් සඳහා පළවෙනි මිනිත්තුවට රුපියල් 7ක්ද? පළවෙනි මිනිත්තුවට රුපියල් 7යි හා.
ඊට වැඩි සෑම මිනිත්තුවකටම රුපියල් 4 බැගින් අය කරා. ආ 4 බැගින් අය කරනවා. ඔව්. මිනිත්තු 10ක එමතුමකට වැයවල මුළු මුදල සඳහා රුපියල් වලින් දැක්වෙන සංඛ්‍යාත්මක ප්‍රකාශනය දියා හසු කරන්න. ආ දැන් මෙතන ඊට සරලව කිව්වොත් කියන්නේ දුරකථන එමතුමක් ගත්තාන් පස්සේ පළවෙනි විනාඩියේ රුපියල් 7යි ඊළඟට හැම විනාඩියකටම රුපියල් 4 ගන්න කියලා කියන්නේ. එතකොට විනාඩි 10යි. අපි ඉතින් එතකොට ගන්න පුළුවන් ප්‍රකාශය කියන්නනේ. පළවෙනි දැන් ඔක්කොම විනාඩි කීයේ? 10යි. 10යි. මේක වනේ පළවෙනි විනාඩියට අය ගන්න විදිය වෙනස්නේ. ඒකෙන් තමයි මෙතන පළවෙනි විනාඩිය අඩු කර ගන්නවා. එතකොට පළවෙනි විනාඩියට රුපියල් 7යි. ඒකට එකතු වෙන්න ඕන විනාඩියකට රුපියල් 4 ගානේ 4 ගානේ විනාඩි කීයක් වෙනවද? 9යි. 9යි. මෙන්න මේ ප්‍රකාශය සුළු කරගත්තා නම් ඔයගොල්ලන් මේ වරහන තිබුණත් නැතත් මේක ගැටලුවක් නැහැ. දැන් හරිනේ විනාඩි 10යි. මේ විනාඩිනේ මේ මෙතන මේ මං හත දැම්ම කිලිම නැත්නම් ඔයගොල්ලන් මෙහෙම ගන්න පුළුවන්. මේ එහෙම හදන්න පුළුවන් කොහොම හදුවත් එකයි හොනේ. දැන් පළවෙනි විනාඩි කොහොමද හදන්න ගන්න? හත වෙන්නේ පළවෙනි විනාඩියට. එතකොට ප්‍රකාශය මෙන්න මේක. මෙහෙම තියන්නත් පුළුවන් නැත්නම් ඔයගොල්ලන් 7 + 4 වැඩි කිරීම 9 කියලා තියන්නත් පුළුවන්. දැන් මේක තමයි මෙන්න මේ ප්‍රකාශය. හොඳයි මේ දෙකම එකයි. මේ දෙකෙන් කොයි එක ඇදුවත් එකම උත්තරේ එන්න ඕන. අපි දෙකම හදලා බලමු. දැන් මේ ඉලක්කම් දාසිකේ මම පොඩ්ඩක් මකරත් මේ වැදගත් ඉඩ ගන්න නේ. දැන් අපි ලියපු ප්‍රකාශන දෙකම ලියලා හදලා බලමු. මේකයි මම මේ දෙකෙම දෝෂයක් නැහැ කියලා ඉතින්. මේ 7 දාන වරහන් ඇරියා 4 වැඩි කිරීම 9 මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්තම් 7 දාන 4 වැඩි කිරීම 9. අර මේ ටික මතුම් පොඩ්ඩක් විනාඩි ගානක් අර මේ පොඩි හරි පුට් කරලා ඕනේ නැහැ නේ. ටිකනේ විනාඩි 10යි. හරි මෙතනට එක විනාඩියයි. මෙතන විනාඩි 9යි විනාඩි 10යි. හරි. දැන් මට කියන්නකෝ මේ නීතිය මොකද්ද කියලා? නීතිය මොකද්ද අපි එදා ඉගෙන ගත්ත? වරහන් මුලින්ම. ආ. අර වන් වෙගුදරි. ආ නේ. වරහන අල්න යන්න එක කාණ්ඩයක් ලෙසත් වැඩි කිරීම බෙදීම එක කාණ්ඩයක් ලෙසත් අඩු කිරීම එකතු කිරීම වෙනත් කාණ්ඩයක් ලෙසත් සලකලා හදාගෙන තියෙන. මෙතන මේ අනුව මොකද මුලින්ම සිදු කරන්න ඕනේ? වරහන අයින් කරන්න ඕනේ. 7 දාන නම් වරක් අතර ඔන්න බල චක්‍රේ බැලුවද? 36. ඈ? 36. ආ 36යි. 36යි 7යි. 36යි 7යි. එහෙනම් මෙයාට රුපියල් වලින් දෙන්නේ මේ වගන්දිලි වයි කවන්නේ රුපියල් 43ක් ගෙවන්න වෙනවා. මෙයා ලබාගත්ත රුපියල් මේ විනාඩි 10 දුරකටන එමතුම් වෙන්නේ. මේක හැදුවොත් මේකෙත් එහෙම වුණත් අපි ඉස්සෙල්ලා වැඩි කිරීම කුණකේ මේ බෙදීමනි ඉස්සෙල්ලා කරා. ඒකට වැඩි කිරීම තියෙන්නේ මෙතන. මේකම තමයි එන්නේ 7 දන 9 4 36යි 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 7යි. ආ නේ ඒකම තමයි. එතකොට මෙන්න එක මේක ප්‍රකාශේ නැත්නම් මේක ප්‍රකාශේ සුළු කරෑම් බාදේ මේක තමයි උත්තරේ. කොයි දෙකෙන් හැදුවත් කොයි එකනේ තවතම අමාරුකම් තියෙනවා කියන බර. ඊළඟ ගාන කියන බර. තව ගාන තියෙන පුතේ අද. ගාන කීයද දේ? මම ඒ වගේ ගාන තියෙන එන බාන දෙන්න. මේ ගන්න දෙන්නේ වලතුරු බීම. මේකද? ආ ඔන්න හදන්න බලන්න වැරදුනර කමන්නේ නැහැ. වලින් නැත්නම් ඒක වඩා හොඳයි නේද? වලතුරු බීමක් සාදා ඇත්තේ වතුර ලීටර 8ක වලතුරු යුෂ. ලීටර 4ක් එකතු කිරීමනේ කොබල. වලතුරු බීමක් සාදා ඇත්තේ වතුර ලීටර 8කට වලතුරු යුෂ ලීටර 4ක් එකතු කිරීමෙනි. එම පළතුරු බීම වලින් පිරවිය හැකි ලීටර් දෙකේ බෝතල් සංඛ්‍යාව සංඛ්‍යාත්මක ප්‍රකාශයන් ලෙස ලියා සුළු කරන්න. දැන් පටන් ගන්න බලන්න. හරි එනම ගාන කියවෙනවා. ප්‍රකාශය හදන්න වැදගත් කමක් නැහැ. පළතුරු බීම සාදායත්තේ වතුර ලීටර් 8කට පළතුරු යුෂ ලීටර් 4ක් එකතු කිරීමෙනි. ආ බෝට 8යි F අකුර දාන්නේ ෆුට් කියලා දාගන්නකෝ යටින්. ආ එයින් ලීටර 4ක් එකතු කරලා හදන්නේ.
ඊළඟට අපි ඉදම ළමයි කියලා ලීටර් දෙකේ බෝතල් කීයක් හදන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. හදන්න බලන්න ලීටර් දෙකේ දැන් ප්‍රකාශ ලියාව. ලීටර් දෙකේ බෝතල් කීයක් හදන්න පුළුවන්ද කියලා අහන්න. වරහන් වහන්. ඔය හරි සුළු කරන්න එපා ප්‍රකාශ ලියා. අනිත් එක්කෙනා ප්‍රකාශ ලියන්නේ එහා පැත්තේ. ඔය ඇවිල්ලා අතනේ ඉන්න. බලමු මොකද්ද හරි කියලා. බලමු මේක මොකද්ද හරි කියලා. දෙන තේරුම් ගන්න තියෙන ක්‍රම දෙකකට උත්තරේ මොකද කියලා බලමු. අන්තිමට මේ ගල් කැටය ගැනද අපි ඔබ හදලා බලමු. මේ කොළ ගෑලි කපලා හරි මේ වීඩියෝ එකෙන් පස්සේ ප්‍රායෝගිකව තමයි ගණිතය උගන්වන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. වතුර ලීටර 8කට මේ ලීටර මාත් එකක් හදන්නම්. ඔය බලමු කාගේ හරියනවාද කියලා නේ. මම හදන්න. වතුර ලීටර 8කට පලතුරු විස බීම ලීටර් බීම නේ පලතුරු විස ලීටර් හතරක් එකතු කරලා ලීටර් දෙකේ වටනේ බෙදීම දෙක. දැන් බලමු මෙයා හදපු එකට මොකද වෙන්නේ කියලා උත්තරේ එනවාද කියලා. ඉස්සෙල්ලා මේකේ මොකද සුළු කරන්නේ? වරහනේ. වරහනේ. එතන 8 ධන 2 නේ ඔයා කියන්නේ. ඔයා කියන්නේ මේක දෙන්න පුළුවන් ඒකවල 10 දෙනෙකුට කියලා. එහෙමද? හා. මෙයා මොකද්ද බලමු කියන්නේ? දෙක බෙදීම 8යි 4යි. ඊ වරහණි සලසුල් කරන්න ඕනේ. 8යි 4යි 12යි. හරි, ඒක නේ හරි අතන උත්තරයක් වෙනවා පුතෝ. මේක මේක බෙදන්න පුළුවන්. බෙදන්න බෑනේ මේ. මේක බෙදුවාම කියන්නේ ඉතාල කුඩා ඉලක්කමක් වෙනවනේ. ඒතර මේක වැරදි කියලා තේරෙනවා. මොකෝ එහෙම වුණොත් ළමයි එක්කෙනෙකුටවත් දෙන්නේ නැහැ. මෙතන බැලුව බැලුවනේ අපිට තේරෙනවා වතුර ලීටර 8ක් දාලා තියෙනවා. මේව ලීටර මේ 4ක් දාලා තියෙනවා. ලීටර 12 දෙක ගන්න එක්කෙනෙකුටවත් බෙදන්න බැරි වෙන්නේ බෑ නේද? එහෙනම් මේක බැලුව බැලමටම ගාන වැරදි. හැබැයි මෙතනත් අවුලක් තියෙනවා. මේ ගානක් වැරදි. බල මං අද පෙක් කොහොමද කියලා. 8යි 4යි කීයද? කී? 8යි 4යි. 12යි. 12 බෙදීම 2 සමානයි 6 දිනෙකට දෙන්න පුළුවන් කියලා මේකේ නම් උත්තරයක් එනවා. 10 දිනෙකට එන්න බෑ නේ. අයියෝ. දැන් මට කියන්න මේකේ ඔක්කොම ලීටර් කීයක් තියෙනවද? ඔක්කොම ලීටර් තියෙනවා. ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙන මොකද නැව වගන්දි ලියුවා නම් හරියන නේ ඔයගොල්ලෝ ඔන්න බලන්න ඕනේ. වගන්දි ලියුවම ඔබ හරියනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ ඔයගොල්ලෝ වගන්දි ලියලා ගණන් මේක ගැන පුරුදු වෙලා. මම වගන්ති ලිව්වා මගේ උත්තරේ එනවා නම් ඒ ගන්න හරි හොඳේ. ජලය ලීටර් කීයේ? ජලය ලීටර් බීම හදන ජලය ලීටර් කීයක් ගත්තද? 8යි. ඊළඟට පළතුරු බීම කියලා දාන්නේ නැහැ හොඳේ. අපිට වැඩක් නැහැ මෙහෙම හදන්න ගන්න. ලීටර් කීයේ? 2යි. එතකොට මුළු මොකද විද්‍යාව ගන්නන්නේ? ද්‍රාවණයද? ද්‍රාවණය වුණත් කවන්නේ, බීම වුණත් කමන්නේ. මුළු බීම ප්‍රමාණය ලීටර කීයේ? වතුර 2 8යි. මෙතන 4යි නේද? මේව 4යි නේද? බීම. පළතුරු විසේ 4. දැන් කියන්න මට මුළු බීම ප්‍රමාණය කොච්චරද? මුළු ලීටර ප්‍රමාණය නෝ ලීටර 12. හරිනේ. ඊළඟට එක් ළමයෙකුට ලබා දෙන කීයේ? ලබා දෙන ලීටර් 2යි. එහෙනම් දැන් අපි ළමයි ගාන හොයන්න කොහොමද කරන්න ඕන? 12 බෙදීම 2. 12 දෙකෙන් බෙදුවාම කීයේ? 6. 6යි. දැන් මගේ උත්තරේ ඇවිල්ලායි. උත්තරේ ඇවිල්ලා. එහෙනම් ඔයගොල්ලෝ ගාන තේරුම් ගන්නේ විදිහ අවුලක් තියෙනුනේ.
දැන් මෙහෙම හදන්නේ මේක දුන්නේ මෙහෙමද නැත් බලමු ආයේ කතා කරලා මොකද්ද කියලා උනේ. හරි ඊළඟේ කියන්න කොහොම පස්සේ කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. ඈ ඊළඟේ ගන්න දෙකයි තියුනේ. හා එහෙනම් මෙතෙන්දී අපි දැන් ඔයගොල්ලෝ ඉන්නේ ඔයගොල්ලන්ට එක ගානක් දෙ දුන්නාම අර මානසිකත්වයේ ඉතින්ට යනවා. ගියෙන් පස්සේ ඔයගොල්ලෝ නම් ඒ විදිහට තමයි ඉතින්. එහෙම නෙමෙයි ඉස්සෙල්ලම ගානක් හදනකොට මුලින්ම කරන්න ඕනේ එක තමයි ගාන තේරුම් ගන්න එක. තේරුම් ගත්තේ නැතොත් හදන්න බැරි වෙනවා. දැන් මොකෝ මෙතන මුලින්ම කියලා තියෙනවා ඔයගොල්ලන් බැලු බැලවන්න පේන කොහෙන් හරි ගෙනල්ලා වතුර ලීටර අටාම් මේකමනේ. මේ මොකද්ද? බැරල් එක බැරල් එක. හොඳයි අපි හිත මෙන්න මෙතන ලීටර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඊට බැරල් එක ලොක් කරමුනේ. 8යි 9යි 10යි 11යි මෙහෙම මේ කියලා ඉතලම් මේකට කියන්නේ දාල වතුර ටික. වතුර දැම්මම කොතන ඉඳලා පිට නෙමෙයි. වතුර ලීටර 8යි. මම කියන්නේ ඒකට මේව ලීටර කීයක් දාන හැයි මේ පළතුරු ඔන්න 1 2 3 අන්න මෙතන පිළිනවා. මෙහෙම දෙකට අට දෙකට තියෙන්නේ නැහැ. එහෙනම් මේ උඩින් දෙන්න ළමයි පළතුරු හම්බෙන්නේ යටින් දෙන්න ළමයි මේ ටැප් එක ඇරලා ඇල්ලතර බිව්වා කියලා නේ. මේ දෙක කවලම් කරනවා. කවලම් කරා මෙන්න මේක නැති කියලා යනවා. මේ දෙක කවලම් කරනවානේ. ආ දැන් ඔක්කොම බීම තියෙනවා ලීටර 12. දැන් අහන්න ලීටර 2 2 ඒවා කීයක් ඕනද කියලානේ. අර මේක වෙන් කරනවා. ඔන්න 1 9යි 2යි 3 2යි 4 2යි 5 2යි ඔන්න බලන්න ළමයි. එක කෙනෙකුට 20 දෙන්නෙකුට පුළුවන් 3 දෙනෙකුට 4 දෙනෙකුට 5 දෙනෙකුට 6 දෙනෙකුට. මෙන්න මේක තමයි සිද්ධිය. දැන් ඊළඟට මං ගානක් දෙන කවුද හදන්නේ? වැරදුනට කමක් නැහැ ඉතින්. එහෙනම්. ඔයගොල්ලෝ දන්නේ කිමද නේද වැරද? ආ. මේ අපේ පුතාට දෙන්නේ එයා දන්නම જાතියකින්. එහෙනම්. ඔන්න අපේ මේ වෙලගාව පල්ලෙහා ඩොංග ගහක් තියෙනවා. හන්නේ? ඩොංග ගහක් තියෙනවා. ඉස්සෙල්ලම ඔය ඔයා ඩොංග ගෙඩි පහක් කවුල ගන්න. ඔය ගැප්ප දාලා ඩොංග ගෙඩි පහයි. ඔම. ඩොංග වලින් දෙන්නේ ඒ වාර. සිතුලි හන්දේ යගේ නම. ඩොංග ගෙඩි පහක් තියෙනවා. ඔන්න නංගි එන්න කුර දා ගන්නකො. නංගි මෙයාට වැඩි ඉක්මන්ට මේ ඩොංග අවුලලා. එයා අවුල ඩොංග ගෙඩි හතක්. එයා ඩොංග අවුලන ගියාම ටිකක් දක්ෂයි. ඒ පාර ඔන්න ඔහම අවුලගෙන ඔන්න ඒ පාර මෙයාත් එනවා. කවුද? මනුජයත් එනවා මෙහෙ. ආවෙන් බලේ නංගිට කැසින්ද නංගිට ඩොංග දෙන්නේ නැහැ. නංගිට කැසින්ද නංගිට ඩොංග දෙන්නේ නැහැ. දෙන්න දෙකට බෙදා ගන්න ඔක්කොම ඩොංග ටික. එතකොට එක්කෙනෙකුට ඩොංග ගෙඩි ගියක් හම් වෙනවා කියලා හිතලා දෙන්න. හරිනේ? ඔයා ඩොංග ගෙඩි පහක් ගහගෙන අවුල ගත්තා. නංගි දුවලා ගිහින් ඩොංග ගෙඩි හතක් අවුල ගත්තා. හැබැයි නංගිට කැසින්ද ඩොංග දෙන්නේ නැහැ. ඩොංග දෙන්නේ නැහැ. ඒ බලන මනුජයත් මේ පන්තියට ආවයන් පස්සේ ඔක්කොම ඩොංග ටික දෙන්න එක දෙකට බෙදා ගත්තා. දෙකට බෙදා ගත්තාම ඔක්කොම ඩොංග ගෙඩි ලොකු ඒවා නැහැ. නැත්තම් ඔයාලා ලොකු ඒවා ටික ගනී. ඔන්න එක සමාන ගෙඩි තියෙන්නේ. එකෙන් දෙකට බෙදුවම එක්කෙනාට කීයක් වෙනවද ඉස්සෙල්ලා ප්‍රකාශය පස්සේ සිදු කරන්නේ. මේ ඩොංග ගෙඩි මේ ටිකමනේ බෙදන්නේ. ඔව් ඒක හදන්න මතන ප්‍රකාශය කියන්නේ කො? වගන්ති කියන්නේ ප්‍රකාශය කියන්නේ නේද? දැන් වාරේ බලන්නදී දැන් ප්‍රකාශයට පොඩි අවුලක් වුණා. මේ මං කිව්වනේ මේ ආ ඔයා හදන්නකෝ. මතකද මං කිව්වා නංගි ඔය ඩොංග ගෙඩිය අවුලලා නංගිට කැසින්ද ඩොංග දෙන්නේ නැහැ දෙන්නටයි බෙදන්නේ කියලා. ආ මේක රෙකෝඩ් එකේ තියෙනවනේ අහන්න පුළුවන්. ආ නැ මං ඔයාට කිව්වා මේ ප්‍රායෝගික උදාහරණයක් නින්න ඔයා ඩොංග ගෙඩි පහක් අරගත්තා. ඒ ආදී නංගි එන ඉක්මනට දුවගෙන දුවගෙන යන ලොංග ගෙඩි හතක් අවුල ගත්තා. නංගිට ගැසෙයින්ද නංගිට ඩොංග දුන්නේ නැහැ. අංජු මෙහෙ පන්තියට ආවයන් පස්සේ
මේ දෙන්නක දෙකට බෙදාගත්ත. මං එහෙමනේ කිව්වේ. ආ එහෙනම් හරි. ඔන්න සිතුලි ඩොංග කිරි පහක් අහුල ගත්තා. නංගි සෙනුගි ඩොංග කිරි හතක් අහුල ගත්තා. හරි ඒක හරි. දැන් ඇත්තටම උතර තුන් දිනේ කිරියන් ළඟට ගැසෙයිද දුන්නේ නෑනේ. ඒතකොට දෙකටයි බෙදුවේ. එහෙනම් මේ ප්‍රකාශය හරි. 7යි 5යි කීයද? 12යි. වරහන් ඉස්සර සුරු කරලා ඊනාට බෙදුවා 2. ආ එක්කෙනෙකුට ඩොංග කිරි 6ක් හම්බෙන්න ඕනේ. හරි ඊළඟ අංජුර මේ දෙන්නම් ගාන. ආ ඒක ඔයර් මොනේ රම්ඩන්ද? හා දැන් ඩොංග හරියන්නේ නැහැ නේ. ඔය හතනේ. ආ ඔය වළංගෙද රම්ඩන් ගහක් තියෙනනේ. හොඳේ ගෙඩි දෙක දෙක හැයිච්ච රම්ඩන් වලු තියෙන්නේ. එල හිතා ගන්න. ඔයා රම්ඩන් වලු පහක් කඩනවා. ගෙඩි දෙක දෙක තියෙන අමුඩම් වල පහක් කඩනවා. ලියා ගන්න වෙන කැමතියි දිනා. ගෙඩි දෙක දෙක තියෙන අමුඩම් වල පහක් කඩලා සිතුව ඔය ගලන් ගෙදර ආවයන් පස්සේ දෙන්නේක දෙකට බෙදා ගන්නවා. හරි, අමුඩම් කීයක් හම් වෙනවද කියන්නේ කෙනෙකුට? ගෙඩි දෙක දෙක තියෙන අමුඩම් පොකුරු පහක් කඩා ගන්නවා. ප්‍රකාශ කියන්න ඉස්සෙල්ලා. ලියාගත්ත කල්පනා කරන්න ඕන නිවැම් පස්සේ ගාන හදා යනකොට එනවා. හරි හදන්න යන බැරි දුන්නා කමන්නේ. මෙතන තියෙන මකනේ නම් දෙන්න බලන්න බා වාඩි වෙන්න. ඔයා ලියන් බලන්න එක. ඔන්න ඔයා යනවා අංජු අයියලා ගෙදර. යනකොට රමුඩම් ගහේ රමුඩම් ඉහිලා තියෙන හැට ඔක්කොම ගෙඩි දෙක දෙකේ පොකුරු තියෙන. ඊට වැඩියව නැහැ. ඊට වැඩියව අංජු කලින් කාලා. එතකොට ගෙඩි දෙක දෙක තියෙන්නේ. ගෙඩි දෙක දෙක තියෙන පොකුරු පහක් කඩලා දෙන්නේ එක හරියට බෙදාගත්තොත් ගෙඩි ලැබෙන විදියට අදාල් ප්‍රකාශය කියන්න බලන්න. පොකුරු 5යි. බගන්දි කියන්නේපා මේ මේ ගණන් යතේ ගියකට කරවන්නේ. පොකුරු 5යි. පොකුරු ගෙඩි 2යි පොකුරු 5යි. හදන්න බලන්න. දෙන්නේ ඔයයි අංජු දෙක ඔක්කොම බෙදා ගන්න. ඊළඟට කෙනෙකුට කීයක් කරන්න කියන්නේ? මම හදන්න බලන්න. ගෙඩි දෙක නැගින් පොකුරු 5යි බෙදා ගන්න කට්ටිය දෙන්න. කොබෙන්ම ගන්න හදන්න. වැඩි ඒ තමයි වාලි. ඔන්න බලන්න මේ තියෙන්නේ මේ මාර්ජි ලියුප එක. මේ තියෙන්නේ සිතුලි ලියුප එක. දැන් වැඩේ තියෙන්නේ මමත් එක ලියන්න බෑ. මාර්ජි මෙතන නිකන් ඉඳලා හරියන්නේ නැහැ කීයෝ කියෝනේ. ඔන්න 2 බෑ. ගෙඩි 2 බැගින් තියෙන පොකුරු 5යි. හරිනේ? පොකුරු 5යි ඕක බෙදා ගන්න ඔය දෙන්නේ එක. මෙහෙම ලිව්වත් හරිය ඕක දෙක වැඩි කිරීම පහ බෙදීම දෙක කියලා ලිව්වත් හරිනේ. දෙක වන්න දෙක නිකන් නෑ කියලා වුණා. දෙක බලන්න ඔය දෙන්නගේ ඕම එකක් තියනවාද කියලා. මෙයාගේ නම් දෙක වැඩි කිරීම පහ තියෙනවා. බෙදීම දෙක තියෙන මේක හරි. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? ඒක ඉලක්කන්ට ගහලා ලකුණ වැරදි. මේ ඔයා ලියලා තියෙන්නේ මේ ගෙඩි පහේ පොකුරකුයි ගෙඩි දෙකේ පොකුරකුයි කඩාගෙන දෙන්නට බෙදා ගන්න විදියනේ. මට කියන්න ගෙඩි දෙකේ පොකුරු පහේ ගෙඩි කීයක් තියෙනවද කියලා? ගෙඩි දෙකේ පොකුරු පහ. 10යි. දැන් මොන බලන්න මේක සුළු කරන් එනකොට එනවා 10. ඔන්න 10. අන්න ආවා. රමුඩම් ගෙඩි 10ක් තියෙනවනේ. 10 බෙදන්න ඕන 2. එතකොට 5යි. එතකොට මෙන්න මෙහෙම තමයි උත්තරේ එන්න ඕන. තව ගාන දෙන්නද ওই જાති ඇදිද? තව එකක් දෙන්න. ඒ මොන වෙන් ඕන? අඹ. අඹ වල ගණන් හදන්න බැ පොකුරු එහෙම නෑනේ. පොකුරු ඇදෙන එකක් කියන්නේ. මම හිතන්නේ අපු පුපුරු කරලා දෙන්න ඕනේ. අපි අර වගේ බීමක් හදන කතාවේ වගේ නේද? ආයෙ ඔයාලා දැන් කවුද හදන්නේ? ආ ඔයාලා දැන් ඔන්න මේ ඊයේ ඇසල පොයේ මේ අන්ජුලියගේ විතර දන්සැලක් දෙනවා. හොඳේ?
බොරුවට බය වෙන්නේ කොහොමද? දන්සලක් දෙන. ඒකට බීම හදලා බීම දන්සලක් තමයි දෙන්නේ. ඒකට ලොකු බැරල් තඩියක් ගෙනල්ලා වතුර ලීටර 12කට දන්සල හිඳ දෙන්නත් අමාරු වෙන මේවා අඩුවෙන් දාමු බීමනේ. ඔය වෙලාවක ඉදිරිය දෙන දන්සලට වතුර ලීටර 12ක් දාන්න. වතුර ලීටර 12. වතුර ලීටර 12ක් දාලා ඉවර වෙලා කරගෙන යන්නත් අමාරුයි මේ වියදමත් වැඩිනේ. බීම ලීටර 2ක් දාන්න. බීම ලීටර 2ක් දාන්න. බීම ලීටර 2ක් දාලා ලීටර් 2 දුන්න වැඩිනේ. ලීටරේ දෙමු. එන කට්ටියට මේ එච්චර දෙන්නේ නැහැ ගාන හදන්නේ කියනද ලීටරේ දෙනවා. මේ සීනි වැඩි වෙනවා. හරි ලීටරේ දෙනවා හැමෝටම. දැන් මට කියන්න කී දෙනෙකුට දෙන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා ප්‍රකාශය ලියන්න පස්සේ හදන්න. ඔය සීනි දැම්මොත් වැඩි වෙනවා. සීනි දැම්මේ නැහැ කියලා හිතා ගන්න හොඳේ. නැත්නම් සීනි දැම්මම තව ධාරිතාවය වැඩි වෙනවනේ. ඒක පොඩ්ඩක් ඉතුරු වෙනවා. අර දැන් බීම ලීටර දෙක ඇතුළේම තමයි සීනි කවලම් කරලා තියෙන්නේ. හරි නුනු චුට්ටක් දාලා තියෙන්නේ. හරි එහෙනම් මම මේ ගණන් ටික මේගොල්ලොත් එක්ක හදන්නම්. එහෙනම් අපේ වීඩියෝ එක බැලුව ඔක්කොටම බොහොම ස්තුතියි. මේක තමන්ට වැඩකටක් ඇති වුණා නම් වැඩක් එකකින් ගත්තා නම් තමන්ගේ ළමයෙක් ඉගෙන ගත්තා නම් ඒක කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා දියන. එහෙනම් බොහොමත්ම ස්තුතියි. ආයෙත් අපි වැඩේ ඉස්සරහට කරන් යනවා. ඒක වීඩියෝ එකට ගන්නේ නැහැ.